ලිය 96 වෙනි ගීතිකාව අපි ප්‍රතිඋත්තර ක්‍රමයට කියවමු පළවෙනි පදේ මම කියවන විට සභාව දෙවෙනි පදේ ආකාරයට ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකා කරව පොළවේ සියල්ලෙනි ස්වාමීන්ට ගීතිකා කරව උන්වහන්සේගේ මහිමේ ජාතින් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මානුෂ වර්ගයන් අතරේද ප්‍රකාශ කරව. මානුෂ වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක් ය. නමුත් ස්වාමින් වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක. මනුෂ්‍ය වර්ගයේනි ස්වාමීන්ට දෙව් මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව් සුද්ධකම අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාර කරව පොළොවේ සියල්ලනි උන්වහන්සේ ඉදිරි වෙවුලමින් සිටියු ආකාශයේ සන්තෝෂ වේවා පොළොව ප්‍රීති වේවා මොහොතත් එහි පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා ධාතුන්ගෙනි පදේ අපි එක්ව කියමු මක්නිසාද උන්වහන්සේ එනසේක පොළොව විනිශ්චය කරන පිණිස එනසේක උන්වහන්සේ ධර්මිෂ්ඨ කමින් පොළොවද සොකේ සැබෑ කමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චය කරනසේක ප්‍රේමන්තීනි අපේ දෙවියන් වහන්සේ මේ ආකාර යකියා ගීතිකා කරුව හඳුනාගෙන තිබෙනවා. මනුෂ්‍ය සාදා ගන්නා වූ දෙවිවරු පිළිම වලට සීමා වන්නා වූ ඔවුන්ගේ කල්පනාවේ හැටියට ප්‍රකාශ වන අය. නමුත් සැබෑ දෙවියන් වහන්සේ අපි දැනගන්නේ උන්වහන්සේගේ ජීවමාන බව නිසා ස්වාමීන් වහන්සේ අපට ප්‍රකාශ කරලා තිබෙනවා පිළිම රූප සාදන්න එපා ඒක උන්වහන්සේට රූපයක් නැහැ නමුත් උන්වහන්සේ මේ විශ්වයේ මැවූ තැනන් වහන්සේ ආකාශය පොළව මුහුද මේ සියල්ල සෑදූ තැනන් වහන්සේ අපේ මෙවුම් කරවන උන්වහන්සේ ඒ නිසා තමයි අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ. අපි නමස්කාර කරන විට ස්වාමීන් වහන්සේ අපට කිව්වා සැබෑ කමින් සහ ආත්මින් උන්වහන්සේට නමස්කාර කරන්න කියලා. ගීතකරුව මේ අවස්ථාවට මතක් කරලා දෙන සුත්තකම අලංකාරයේ නේදී කරන්න කියලා. අපි උන්වහන්සේට නමස්කාර කරන පිණිස අපට ප්‍රකාශ වුණා වූ දෙවියන් වහන්සේ පියාණෝය පුත්‍රයාණෝය සුධාත්මයාණෝ යන ත්‍රි එක දිවි සම්බුද්ධ නමස්කාර කරන පිණිස පළවෙනි ගීතය අපි ගායනා කරමු. සගලව අධිපති නම දෙමු. අධිපති නම දෙමු. ආහසද පොළොවද ප්‍රාණද ලැබුවේ දයාව පියාණන් නමදිමුව ආහසද පොළොවද ප්‍රාණද ලැබුවේ දයාව පියාණන් නමදිමුව යෙරුදැනු පුතු නමදිමුව ලොව ජීවය
සුද ආත්මෙහි නවදීමුව සත්‍යතාවේ ආත්මෙහි නවදීමුව හදේ වූ මැදුරේ පෙර සිටියාවල් පෙර සිටි කරුණු නවදීමුව හදේ වූ මැදුරේ පෙර සිටියාවල් පෙර සිටි කරුණු නමස්කාර කරනවා මක් නිසාද ඔබ වහන්සේ අපේ මෙවුන්කාර ස්වාමීන් වහන්සේ විශ්වය මවන්නට තරම් බලවන්ත දෙවියන් වහන්සේ වන ඔබ වහන්සේ දුහිලක් වන් මාවත් මවන්නට කැමති වන නිසා සුති කරනවා ප්‍රශංසා කරනවා නමස්කාර කරනවා ස්වාමීනි ගීතකාරව කියන වගේ ඔබ වහන්සේගේ ගැළවීම ඔබ වහන්සේ දුන්නා වූ ගැළවීම දවසින් දවස සියලු මනුෂ්‍යයන් අතර ප්‍රකාශ වන්නට අවශ්‍යයි. සදාකල් විනාශයෙන් මුදාගත් ඔබ වහන්සේ දිනපතාද සියලු අනතුරු වලින් උපද්‍රව වලින් රෝග පීඩාදීන් මුදන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපව මුදා ගන්න පිණිස මනුෂ්‍යෙක් වෙලා මේ ලෝකයට ඇවිල්ලා අපේ පව ඔබ වහන්සේ කර්මත්‍යගෙන ජීවිතේ පූජා කළා ඒ ශාපේන බව නිදහස් කළ දැනන් මහස ස්තුති ස්වාමී. ඒ වගේම ඔබ වහන්සේ අප තුල අපතර වැඩ වාසය කරන දැනන් මහස අප මඟ පෙන්වන අපට ධෛර්ය දෙන ස්වාමී අපට සැනසීම දෙන දැනන් මහස ස්වාමී අපේ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ නිමක් නැති කරුණාව දයාව නිසා ස්වාමී මේ වගේම ඔබ වහන්සේ නැවතින බව නැවත නැවත මතක් කරනවා. අපේ යන කල්පනාවෙන් අපේ ජීවිත පිළිල කරගන්න ඔබ වහන්සේ ඉදිරියේ නිවැරදි වෙන්න නිතර උත්සාහ කරන අපට කාර කරන්න ස්වාමීන් වහන්සේ අපේ වහන්සේ ගේ පාමුල සිටින ඔබ වහන්සේ ගේ ශිෂ්‍යත කැමැති ඉෂ්ට කරන්න දෙවියන්නි ඔබ වහන්සේ ප්‍රකාශ කළා සත්‍ය දවස් 6ක් වැඩ කරගන්න හත් වෙනි දවසේ වෙලා ඔබ වහන්සේට නමස්කාර කරන්න කියලා එක සුදු දවසක් හැටියට ඔබ වහන්සේට එක කැප කරන්න කියලා ඉතින් අපි ඔබ වහන්සේට මේ වෙලාවේ නමස්කාර කරන්න පිණිස යේසුස් තෙමෙති ස්ටෙන්න බිසයෙවිලේ ස්වාමිනි යාපහම දෙනවා බහස්ස බාරුණු ආව හැම දිනක කනිස්තිවන්ත වෙනෝ ස්වාමිනි මගේ නෝ හැම දිනක බහස්ස බාරුණු උට උපකාර කරන ආශිර්වාද කරන් ස්වාමිනි අපි හැම දිනාටම එකතු වෙලා බහස්සගේ මහිමය ප්‍රකාශ කරන්න ඔබ බහස්සට මුළු සිතින් ආත්මෙන් සැබෑකම ආත්මෙන් නමස්කාර කරන් අපට උපකාර කරන්න කියලා පිළිගන්න යේසුස් ස්වාමිනේ නාමයෙන් ආමේන්. සුබදේශනා කරන සියලු දෙනාටම සෙමෙයි. ඔබ සියලු දෙනාම නැවත වතාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. මග්නිසාද දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේ ලබා දුන්නා වූ මේ අනර්ඝ දවස නිසා. මම මේ ළඟදී ටික වෙලාවක් අර ලයිබ්‍රියක් තිබ්බා ඒකේ යාඥා කරගෙන ඉඳිද්දී දෙවියන් වහන්සේ එක දෙයක් අපිට දැන්නුවා. අපි ගොඩක් වෙන ආගමික පසුබිමකින් මේ ස්ථානට ආපු සෙනඟ තමයි ගොඩක් ඉන්නේ මම විශ්වාස කරනවා බොහෝ අය. ඒ කාලෙදී අපි අපිට වටිනම වෙලාව දුන්න අය, අපිට වටිනම දේවල් පූජා කරපු අය, අපිට වටිනම කාලයන් නිදි මරාගෙන ගත කරපු අය, මොන හරි හොඳට වෙලාවක් දීලා තිබ්බොත් මොන වැඩේ තිබ්බත් අපි ඒ වෙලාවට සූදානම් වුණා.
Abe mau itu lalu samahala tapi Yesus sanse biri aragin unah sanse itu levelnya tiga dewasa kayakdi. Apit eh parana kali ti deepu watina kama apit jiwite bohela adu elati. Apit honda mende dehna samahala tapi hiten eh. Iting apit dewa unah sila ne honda mende tamai apake namaskar apake hadabat. Iting meudesan apit silu dehna ikatuela ikapaula kerieda unah sira namaskar karmu. Mega tamai apit apake dewa unah sira dehna tiena honda mende. Kira-kira Krishna sekarang ada? Mereka tak main honda berdiri. Apa kira muka Yesus sihabat? Yesus sihabat. Ayeng Yesus sihabat. Yesus sihabat. Jadi apa urusan hasil sihabat? Kam sihikaran yang ramai udah asal. Megiti kah apa kira nama? Mamidu ekam demi dun. Obohan sih tamai. Mata wena sarana, wena pihita monawatne. Jadi apa sihelu deh na urusan hasil kita tarawe. Wena khagengwa sarana neti belahok. Jadi ini urusan hasil apa kita kerapu guna. Api mau udah sana gaya nak kerana apa? Iti mang ilah nama api silu deh nama. Eka tuela, api yat pola sandi ilah, apa ke mulu hada batin? Api prasan sa keramin, megiti ka unah sira gaya nak keramu, unah sira ada dawase. Obatnya honda dawasa suda nak kerdi nama, honda pani bidek suda nak kerdi nama. Iti mang kita no oba apu balaporat tuh nevi, metenin pita belaya negela. Hallelujah. Come over. Amatak karanne hai, amatak venne mune. Ob kale sabde, amatak venne mune. Abhi sir dena ke mu. Amatak karanne hai. Amatak venne mune obakala sabade amatak venne mune devi de ob balava ob yahapat ob sabe devi de ob balava ob yahapat ob sabe Mami du ekam devi dun obre Yesuni Mami du ekam devi dun obre Yesuni obher net an saranak senasimat samada obher net an saranak Senasimat samada devi de devi de ob bhagavan ob yahapat ob sahe devi de ob bhagavan ob yahapat ob sahe abhi mudat par sanaya ke gunat prashansa karo Hallelujah. Obre mage devi dun samada Yesuni. Obre mage devi dun samada Yesuni. Obhat stuti kar gayami me ma satutu sitin samada Obhat stuti kar gayami me ma satutu sitin samada devi de ob balavan ob yahapat ob sahe Devi de ob balavan ob yahapat ob sahe amatak karanne hai amatak venne hai ob kala sahade hallelujah amatak venne hai abhi usage ke amatak karanne hai Amatak venne mune piyanne
ඔබකළ සෑමදේ අමතක වෙන්නේ නෑ දෙවිදේ ඔබ බලවත් ඔබ යහපත් ඔබ සෑමේ දෙවිදේ ඔබ බලවත් ඔබ යහපත් ඔබ සෑමේ දෙවිදේ උන්වහන්සේ අපට බලාපොරොත්තුවක් නැති වෙලාවේදී බලාපොරොත්තුවක් දෙන්න උත්තරන් වහන්සේ මාර්ග නැති වෙලාවේදී මාර්ග විවෘත කරන්න ආ වූ දෙවිඳුන් උන්වහන්සේ පමණයි හල්ලෙලූයා ස්වාමීනි මා මිදුවෙකම දෙවිඳුන් ඔබ වේ යේසුනි මා මිදුවෙකම දෙවිඳුන් ඔබ වේ යේසුනි ඔබ හැර නැත අන් සරණක් සනසීමට සෙමදා පිසිනක් ඔබ හැර නැත අන් සරණක් සනසීමට සෙමදා පියනි ඔබ සපවමතක නොකරනා වූ දෙවිඳුන් සම වේලාවම අප සමග සිටිනා වූ දෙවිඳුන් උන්වහන්සේ වාචනය කියනවා මම නුඹගේ සාරණ ශක්තිය දුකේ දිලංගු පිහිට කියලා මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව් ස්වාමීන් වෙන්මයි කියලා උන්වහන්සේ වචනේ අපට ලියා තිබෙනවා එහෙනම් ඇයි අපි හිතන්නේ ඒ වගේ ඔබ වේ මාගේ දෙවිඳුන් සැමදා යේසුනි ඔබ වේ මාගේ දෙවිඳුන් සැමදා යේසුනි ඔබ හට ස්තුති කර ගයමි මෙමා සතුටු සිතින් සැමදා විස්තුති කරමු ඔබ හට ස්තුති කර ගයමි මෙමා සතුටු සිතින් සැමදා දෙවිදේ ඔබ බලවත් ඔබ යහපත් ඔබ සෑහේ පියලිය අපට සෑහෙන දෙවිඳුන් ඔබ පමණයි බලවත් වූ දෙවිඳුන් ඔබ පමණයි ස්වාමිනි අප පැමිණි ඔබ වහන්සේට නමස්කාර කරන්න පියාණනි ස්තුති වේවා වහන්සේ සර්ව බලධාරී වූ දෙවිඳුන් නිසා ඔබේ මුඛයන් ඔබේ සියලු මනසින් ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් ප්‍රශංසා කරමු අපි උන්වහන්සේට මේ උදෑස උන්වහන්සේ අපේ ඊළඟ මෙච්චරයි සර්ව බලධාරී යෙහෝවා දෙවිඳුනි ගුණ සීකරගෙන අපි කියමු මුළු විශ්වයේ මැවුම් කරුතුමනි උසාලින් අපි සියලු දෙනාම සර්ව බලධාරී යෙහෝවා දෙවිඳුනි මුළු විශ්වයේ මැවුම් කරුතුමනි අන්සමට වඩා අන්සමට වඩා ඔබේ නාමය උසස් කරේ යේසුස්ගේ නාමය උසස්මය අන්සමට වඩා ඔබේ නාමය උසස් කරේ යේසුස්ගේ නාමය උසස්මය අපි නැත සුමිති මුද නම දෙමි නම දෙමි
mage dæto subami balavatu devinu nobai urujavana manna alleluya obenai subami usubami usubami mage dæto subami stuti deva utumbu usasu devinuni namadini Namadimi, Namadimi, Mage Dato Sarami, Mulu Lovata Vada, Vannadure, Obarai, Suri Devi Duri, Osarami, Osarami, Mage Dato Sarami, Utumbu, Usasu devi duni, sarvaladari, Yehova devi duni, mulu vishwaye, mehum karu tumani, sarvaladari, Yehova devi duni. Obe nama Yusuf selebihani Yesus nama Yusuf nama dini nama dini biani magedah sudah Yusuf ada suami Kami berdoa untuk
සේනාවල පියාණන් අපි මෙන්න උදැසන ඔබගේ නාමයට සියලු මහිමය සියලු ගෞරවය දෙනවා දිනින්දාකසල මොලේ නැගිටවා සුඛිදේවා සුඛිදේවා Bushiwa mane swami, mage dert usvmi utumu usassu devinuni utumu usassu devinuni Balavatu devi dunnu bai stuti deva stuti karanna apage mukhayan viyurtha karamin apada thiyenu unnasade stuti kirima pamanai samaharalaata apage sithe thiyena gatalu apata vishala wage peenna puluwan namuth me udaasana hita wada vishalawa sitinnawu devi dun apa samaga sitinawa stuti deva අප සමගම සිටින්නා වූ දෙවිඳුන් ඔබ පමණයි ස්වාමිනි මව් කුසේ තැන් තැනෙන්ටත් ප්‍රථමයෙන් ඔබ වහන්සේව දැන සිටියා පියාණනි ප්‍රශංසා වේවා ඔබගෙන් කොහෙද ඈතට යන්නේ ඔබගෙන් කොහෙද මාසඟ වෙන්නේ ඔබගෙන් කොහෙද ඈතට යන්නේ ඔබගෙන් කොහෙද මාසඟ වෙන්නේ යේසුනි Obe maalagin, innava, mat dhanenava. Ubegin kohedo ætut yanne Ubegin kohedo maaseng vinne Ubegin kohedo ætut yanne Ubegin kohedo maaseng vinne Mama swarget මම ස්වර්ගෙත නැගීය ඔබ එහි ඉන්නේ පොළොවේ කෙළවරදි ඔබ හමුවන්නේ යන්නේ සිතින්නි මාසිත සිතින්ම සන්නෝ දෙවිදන් ඔබයි ස්වාමිනී ඔබගෙන් සැඟවුණු සිතුවිලි මට නැත්තේ ඔබගෙන් කොහෙද ඈතට යන්නේ ඔබගෙන් කොහෙද මාසඟ වෙන්නේ ඔබගෙන් කොහෙද ඈතට යන්නේ ඔබගෙන් කොහෙද මාසඟ වෙන්නේ මව් කුසේ තැනෙන විටත් ඔබ මානන්නේ රහසින් වැදනා විට මා හඳුනන්නේ
ඔබගෙ මෙත් මාගත වෙත යොමු වන්නේ බිහිවන්නට පෙර සැලසුම ඔබ දන්නේ අපි සියලු දෙනා එක මහඩකින් ගෙමු උන්වහන්සේට ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ස්තුති කරමින් ඔබගෙන් කොහෙදෝ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ පියාණනි ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ ඔබගෙන් කොහෙදෝ ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ ස්තුති කරමින් ඔබගෙන් කොහෙදෝ ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ නමදිමි මගේ දෑත් ඔසවමි මුළු ලොවට
මුළු හදවතින් තව එක සැරයක් යමු නම දෙමි ශුද්ධත්වෙනි අපට ප්‍රේම කළේ ඔබ පමණයි අප ගැන සිතුවේ ඔබ පමණයි අපේ දෑත් ඔබට පමණයි අධ්‍යානනය උත්සවන්නේ උතුම් වූ උතුම් වූ උසස්සු දෙවිඳුනි උතුම් වූ උසස්සු දෙවිඳුනි පියාණනි අප නම දින්නේ ඔබ පමණයි විශ්වයේ නිර්මාතෘවරයාණන් ඔබ පමණයි සෑම කල්හිම ලෝකාන්තිමය දක්වා අප සමග සිටින්නා වූ දෙවිඳුන් ඔබයි පියාණනි අපගේ නමස්කාර කාලය ඔබට බාරයි අපගේ දුබල නමස්කාරය ඔබට බාරයි පියාණනි අපි ඔබ වහන්සේට දැන් කතා කරා දැන් ඔබ වහන්සේ අපට ඔබ වහන්සේගේ වචනය තුලින් කතා කළ මැනව අපගේ දෑත් ඔසවන්නේ ඔබ වහන්සේට පමණයි මොනවත් නැති වෙලාවේ කවුරුවත් නැතිව අසරණ වෙලා හිටපු වෙලාවේ අපගේ අත අල්ලගත්තේ ඔබ වහන්සේ පමණයි සැබෑ මිතුරෙක් සොයපු වෙලාවේ සැබෑ මිතුරෙක් ලෙස අප ළඟින් සිටි ඔබ වහන්සේ පමණයි පියාණනි අපිට ලොකු වචන නැහැ ඔබ වහන්සේට ස්තුති කරන්න හරවත් වචන නැහැ නමුත් පියාණනි ඔබ අපට ප්‍රේම කරන අප ළඟින් සිටින දෙවිඳුන් බව අපි දන්නවා ස්වාමීනි නම දෙමි මගේ දෑත් ඔසවමි අපි සියලු දෙනා මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි අපි සභාවේ සියලු දෙනා ඔසවමි ඔසවමි මගේ දෑත් ඔසවමි ශුද්ධත්වෙනි උතුම් වූ උසස්සෝ දෙවිඳුනි අපි එක සිතකින් නෙමු උන්වහන්සේගේ අභිමුඛත්වයට නම දෙමි මගේ දෑත් ඔසවමි වඩා මං ආදරේ ඔබටයි අපි ආදරේ ඔබටයි ස්වාමී උසුමි උසුමි මගේ දෑත් ඔසවමි උතුම් උසස්සෝ දෙවිඳුනි උතුම් වූ දෙවිඳුන් ඔබයි උතුම් උසස්සු දෙවිඳුනි උතුම් උසස්සු දෙවිඳුනි ස්තුති වේවා අපි හොඳ අත්වල සන්නාදයක් දෙමු අපගේ තැනන් වහන්සේට උන්වහන්සේ බලවත් වූ දෙවිඳු හැලෙලූයා අපි මේ මොහොතේ යාඥා කාලයකට යනවා අපි යාඥා කරමු රටේ ආර්ථිකය රටේ නායකයන් රට අරාජික තත්ත්වයකට ගිහිලා තිබෙනවා අපි මේ මොහොතේ ස්වාමීන් වහන්සේට බාර කරමු අපේ රට මේ තියෙන තැනින් ඉහළට ගේන්න කියලා අපි මේ මොහොතේ බාර කරමු අහසත් පොළවත් මා පාලනය කරන්නව මගේ ජීවමාන දේපියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා දේපියාණනි ඔබ වහන්සේව විශ්වාස කරමින් ඔබ වහන්සේ තුල ඇදහිල්ලෙන් ඔබ වහන්සේට මේ අනර්ග වූ රට බාර දෙන්නට දුන්නා වූ කරුණාව නිසා දේපියාණනි
එකා සේදේපියන්නේ එක පවුලක් සේදේපියන්නේ ඔබ වහන්සේව නම දිනට ඔබ වහන්සේ දුනු කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා දේපියන්නේ අනේ මගේ ජීවමාන දේපියන්නේ ආරක්ෂා කරන මේ සුන්දර උදෑසන රටේ තිබෙනා වාර්තිකය රටේ නායකයන් සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා මගේ ජීවමාන දේපියන්නේ ඔබ වහන්සේ මේ රට තිබෙනා වූ තත්ත්වයෙන් දේපියන්නේ ඉහළට ගේන දේපියන්නේ ඔබ වහන්සේ දන්නේ දේපියන්නේ මේ රටට අවශ්‍ය කරන සුදුසුම නායකයන් කවුද යන්න දේපියන්නේ ඔබ වහන්සේ නායකයන් පත් කරලා දේපියන්නේ රටට අවශ්‍ය කරන නීති රටට අවශ්‍ය කරන දේපියන්නේ ප්‍රතිපාදන රටේ ආර්ථිකයේ දේපියන්නේ ශක්තිමත් කරන දේපියන්නේ ඔබ වහන්සේ දේපියන්නේ මේ රට දේපියන්නේ ආර්ථිකයෙන් වර්ධනය කරන්නා වූ රටක් කරන දේපියන්නේ ඔබ වහන්සේ ඉස්සුති දේපියන්නේ මේ රට නිසා දේපියන්නේ අනි මගේ ජීවමාන දේපියන්නේ නැවත වතාවක් බාර කරනවා දේපියන්නේ මේ රට දේපියන්නේ කිරියෙන් පැණියෙන් උතුරන්නා වූ ආර්ථිකයෙන් ස්වර්ණ සංවර්ධනය වන වූ රටක් කරන දේපියන්නේ ඔබ වහන්සේට බාරයි දේපියන්නේ ඔබ වහන්සේගේ අති උතුම් වූ බලවන්ත නාමයෙන් ඒ වගේම අපි මේ මොහොතේ ආඥා කරන්න යනවා සභාවක් විදිහට සභාව ගැන ඒ වගේම අපේ සීලුම ඇදහිලිවන්තයන් ගැන අපි මේ මොහොතේ බාර කරලා ආඥා කරමු මේ සෑම කෙනෙක් උදෙසාම ප්‍රේමවන්ත පියාණනිය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා දේපියාණනි සභාව අනේ මගේ ජීවමාන දේපියාණනි සභාවේ අලුතෙන් ආවා වූ සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා මගේ පියාණනි ඒ ආවා වූ සෑම කෙනෙක්ටම දේපියාණනි ඔබ වහන්සේව හරියාකාරයෙන් අඳුනා ගන්නට ඔබ වහන්සේගේ කරුණාව දයාව මග පෙන්වීම නිදහස් කරන දේපියාණනි ඔබ වහන්සේ තුල ශක්තිමත් වන්නට ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන දේපියාණනි අනේ මගේ ජීවමාන දේපියාණනි ඔබ වහන්සේ දන්නේ නැතුව ආවා වූ සෑම කෙනෙක්ම ඉදිරි කාලයේදී දේපියාණනි ඔබ වහන්සේව හඳුනාගෙන ඔබ වහන්සේගේ මාර්ගයේ යන්නට ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන දේපියාණනි ඒ වගේම ඔබ වහන්සේගේ හස්තයට මේ මොහොතේ බාර කරන දේපියාණනි ඔබ වහන්සේට යාඥා කරන දේපියාණනි සභාවේ ඉන්නා වූ වැඩිහිටියාගේ සිට දේපියාණනි කුඩා දරුවා දක්වා දේපියාණනි අනේ මගේ ජීවමාන දේපියාණනි තරුණ සමිතිය කාන්තා සමිතිය දේපියාණනි දරුවන් දේපියාණනි ඒ සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට මේ මොහොතේ බාර කරනවා මගේ පියාණනි ඔබ වහන්සේ ඔබ දේපියාණනි සභාවට ආලෝකයක් කරන දේපියාණනි සභාවට ශක්තියක් කරන දේපියාණනි ආමේන් එවගේම ඉදිරි කාලේ බාර කරලා ආඥා කරමු මේ මොහොතේ වචනය කියනවා පස්සින්දු සහෝදරයා බාර කරලා අපි මේ මොහොතේ ආඥා කරමු ආහසත් පොළවත් මා පාලනය කරනවා මගේ ජීවමාන දේපියාණනි ඔබ වහන්සේ දිස්සුති දේපියාණනි ඔබ වහන්සේ ගත කරන්න දුනා වූ අනර්ග වූ নমස්කාර කාලේ නිසා පියාණනි මගේ ජීවමාන දේපියාණනි ඔබ වහන්සේට බාර කරනවා මේ මොහොතේ ඔබ වහන්සේගේ අනර්ග වචනයෙන් අපිට මඟ පෙන්වන්න පියාණනි අපේ හදවතවල දේපියාණනි ඔබ වහන්සේගේ වචනයෙන් කතා කරන්න මගේ පියාණනි ඔබ වහන්සේට බාර කරනවා දේපියාණනි වචනය ගෙනෙන්නා වූ සහෝදරයෝ පියාණනි ඔව් අඩු වෙන්නටත් ඔබ වහන්සේ උතුල වැඩි වෙන්නටත් ඔබ වහන්සේගේ කරුණාව තබන්න දේපියාණනි හල්ලෙලූයා ඔබ වහන්සේගේ අති උතුම් බලවන්ත නාමයෙන් ආමේන්
ඔබ වහන්සේ මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ?
මම විශ්වාස කරනවා මේ ප්‍රශ්න තුන අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගෙන් අහන ප්‍රශ්න තුන. අපි හැම කෙනෙක්ම මේ ප්‍රශ්න තුන දෙවියන් වහන්සේගෙන් අහන ප්‍රශ්න තුන. මොකද අපිට මේ ප්‍රශ්න තුනට නිවැරදි පිළිතුරක් තියෙන අවශ්‍ය අනිවාර්යෙන්. කෙනෙක් ඇහුවොත් ඔබ කවුද කියලා ඔබට ඔබ ගැන නිවැරදි අනන්‍යතාවයක් තියෙන්න ඕන. කෙනෙක් ඇහුවොත් ඔයා ඇයි මේ පොළොවේ ජීවත් වෙන්නේ? ඔයාට හරි උත්තරයක් තියෙන්න ඕන. දෙවියන් වහන්සේ වාගේ මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවොත් ඒකටත් ඔබට නිවැරදි උත්තරයක් තියෙන්න ඕන. ඉතින් මම පළවෙනියටම බලන්න යනවා මම කවුද? ඇත්තටම ඔබ කවුද? කල්පනා කරලා තියෙනවද? මම කවුද? දැන් අපිට මේ පොළොවේ අපි හැම කෙනෙක්ටම අනන්‍යතාවයක් තියෙනවා නේද? මම ඇහුවොත් අපේ සභාව කෙනෙක්ගේ ඔයා කවුද කියලා උදාහරණයක් මම මයෝන්ගෙන් ඇහුවොත් මයෝන් ඔයා කවුද කියලා මයෝන් මට කියයි මගේ නම මයෝන්. ඊටත් එහාට මම ඇහුවොත් මයෝන් මට ඔයා ගැන තව දැනගන්න ඕන කියලා මම මයෝන්ගෙන් ඇහුවොත් මයෝන් මට පෙන්නයි මයෝන්ගේ අනන්‍යතාවය. මයෝන් මට පෙන්නයි මයෝන්ගේ ජාතික හැඳුනුම්පත ඩෙන්ටි කාඩ් එක. දැන් මිනිස්සු වෙච්ච අපි හැම කෙනෙක්ටම මේ පොළොවේ යම් අනන්‍යතාවයක් තියෙනවා. ඔබ මට අපි හැම කෙනෙක්ටම නමක් තියෙනවා, දෙමාපියන් ඉන්නවා, අපි මේ පොළොවේ ජීවත් වෙනවා. අපි හැම කෙනෙක්ටම මේ පොළොවේ ශාරීරික ලෞකික අනන්‍යතාවයක් තියෙනවා. නමුත් ඔබ දන්නවද ඒ සමගම ඔබට මට ස්වර්ගික අනන්‍යතාවයක් තියෙනවා. ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න අවශ්‍යයි. මේ ළඟදී මම ඇතැම් වෙලාවට බොහෝ වෙලට සමාලෝචන මම මුහුණු පොතේ කාලය සමාලෝචන ගත කරනවා Facebook එකේ. ඒ ගත කරන අතරතුර මගේ ක්‍රිස්තියානි යාළුවෙක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් මෙන්න මේ වගේ පෝස්ට් එකක් ෂෙයා කරලා තිබ්බා. මේ පෝස්ට් එකේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. You don't have a soul, you are a soul. You have a body. ඉතින් මේක පළවෙනි පාර කියෙවුවට මට එච්චර මගේ මනසට ගෝචරුනේ නැහැ. මම කියවලා එකපාරක් කියවලා ගියා. හැබැයි මට දැනුණා මේක ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවා. මේ පුංචි වචන ඇතුලේ මොකක් හරි ලොකු කතාවක් තියෙනවා කියලා. මම ටික වෙලාවක් වෙලාව අරගෙන මේක ගැන කල්පනා කරා. පළවෙනියටම කියනවා You don't have a soul. ඔබට ආත්මයක් නැහැ. ඔබට ආත්මයක් නැහැ. ඊට පස්සේ කියනවා You are a soul. මොකද ඔබ ආත්මයක්. ඔබට ආත්මයක් නැහැ. ඔබ ආත්මයක්. ඔබට ජීවත් වෙන්න මේ ශරීරය දීලා තියෙනවා. ලස්සන නැද්ද දන්නේ? ශරීරයක් දීලා තියෙනවා. දැන් අපේ අනන්‍යතාවය අපි ගොඩක් වෙලාවට බලන්නේ මානසිකව. අපේ අනන්‍යතාවය අපි ගොඩක් අන් අයට විදහා පාන්න, අන් අයට ඔප්පු කරන්න යන්නේ මානසිකව. අපේ අනන්‍යතාවය කෙනෙක් ඇහුවොත් මම තමයි මේ ලියාසි චර්ච් එකේ වර්ෂිප් ලීඩ් කරන්නේ මම තමයි. මම තමයි මේ මාතර තියෙන මේ සේවාව බලන්නේ මම තමයි. මම සුදුයි, මම කළුයි, එයා ලස්සනයි, එයා කැතයි, එයා කොටයි, එයා උසයි. මේවා සමාලාරනේ අපේ ජීවිතේ අපි එකකට අනන්‍යතාවයල් දෙනවා. බාහිර පිටස්තර රූපෙන්. නමුත් දෙවියන් වහන්සේ ඔබට මට දීලා තියෙන අනන්‍යතාවයක්. ඒ අනන්‍යතාවය ආත්මික අනන්‍යතාවයක්. අපි බලන්න යනවා බයිබලයේ මොකද්ද මගේ අනන්‍යතාවය ගැන කියන්නේ කියලා. අපි වැලගම උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයට. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයට. මේ ස්ථානයේ කියනවා තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යා සාදම. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යව සාදපු, දෙවියන් වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කරපු මොහොතේ උන්වහන්සේ ඔබවමව පළවෙනි ආදම් ඒව නිර්මාණය කරා. ඒ දෙවියන් වහන්සේගේ සමානත්වයට හා උන්වහන්සේගේ ස්වරූපයට. දෙවියන් වහන්සේගේ සමානත්වය හා ස්වරූපය ගැන අපි අධ්‍යයනය කරන්න ගියොත් ඒක ලොකු දේව ධර්මයක් තියෙනවා. නමුත් කාරණා කීපයක් මම ඔබත් එක්ක බෙදා ගන්නම්. උදාහරණයක් විදිහට දෙවියන් වහන්සේගේ ස්වරූපය කියන්නේ දැන් ඔබ හෙව කිතුණුවේ කියන්නේ කවුද? කිතුණුවේ කියන එකට හරි අලංකාරම මම ආස මේක පාස්ටර් කෝල්ටන් කියන කතාවක්. කිතුණුවේ කියන්නේ කවුද කියලා එයාගෙන් අහුවම එයා කියනවා දේවත්වයක් මිනිසෙක් තුළ ක්‍රියා කිරීම.
ඒක තමයි කිතුනුව කියන්නේ කියලා. දේවත්වයක් මනුෂ්‍යය තුළ ක්‍රියා කිරීම. ඉතින් මේ උදෑසන ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපය, ඒ දෙවියන් වහන්සේගේ සමානත්වය මේ පුටුවල වාඩි වෙලා ඉන්න ඔබ මම හැම කෙනෙක් තුළම මේ උදෑසන තියෙනවා. උදාහරණයක් විදියට බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේ ඔබටත් මටත් ආත්මයක් දුන්නා. අපි නිර්මාණය වෙලා තියෙන අපි ශරීරයක් සමග ආත්මයකින්. පෞල්තුමා කියනවා මේ ශරීරය මේ පිටස්තර බාහිර පෙනුම හරියට නිකන් තාවකාලිකව මේ පොළවේ ඉදි කරගත්තු කූඩාරමක් වගේ කියලා. ඒකෙන් එයා කියන අදහස් කරන දේ තමයි මේක අපි ඉක්මනට දාලා යනවා. මේ ශරීරය අපි ඉක්මනට දාලා යනවා. නමුත් දවසක ඔබේ මගේ අනන්‍යතාවය ස්වර්ගයේ මේ මොහොතේදීත් අපි ස්වර්ගයේ තමයි. මේ ශරීරයෙන් අපි ඉවත් වෙලා ගියාට පස්සේ ඔබම සදාකාලිකව උන්වහන්සේට ජීවත් වෙනවා. උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වයේ ගුණාංග කතා කරලා උන්වහන්සේ ආත්මයක් මමත් ආත්මයක් උන්වහන්සේ සදාකාලිකයි උන්වහන්සේ ඔබවත් මාවත් සදාකාලිකව නිර්මාණය කරා. කෙනෙක් යේසුස් වහන්සේව විශ්වාස කරමින් කෙනෙක් යේසුස් වහන්සේව අදහමින් ජීවිතය ගත කරලා ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුල මැරුණොත් ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනයට යනවා සේම. මතකේ තියාගන්න යේසුස් වහන්සේ නැතුව කෙනෙක් මැරුණොත් ඔහු සදාකාලික නිරයට යනවා. ඉතින් මේ කතාවම කිව්වේ උන්වහන්සේගේ ස්වරූපේ නා සමානත්වයෙන් බොමාව වැව්වා. උන්වහන්සේගේ ආත්මයක් උන්වහන්සේ අපිට දුන්නා. උන්වහන්සේ ඔබටත් මාටත් සදාකාලික බවක් ලබා දුන්නා. ඉතින් දෙවි කාරණා විදියට දෙවියන් වහන්සේට ඔබම විශේෂයි. පළවෙනි අනන්‍යතාවය තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපය ඔබමම තුල තියෙනවා. දෙවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේට ඔබම විශේෂයි. දැන් ජීවිතේ සමහර ලාවට මිනිස්සු හිතුණු ජීවිතය අධෛර්යමත් වෙනවා. එයා මාව ගණන් ගත්තේ නැහනේ. එයා මාව ප්‍රතික්ෂේප කරානේ. ඇයි එයා මට එහෙම කරේ? මට වටිනාකමක් නැති හින්දද? ඇයි කවුරුත් මට මේ විදිහට සලකන්නේ කියලා සමහර ලාවට හිතුණුවන් විදියට අපි කියන්නේ බොරි වෙනවා කියලා. අපි කනස්සල් වෙනවා. අපි දුක් වෙනවා. නමුත් ඔබේ අනන්‍යතාවය ඔබ තේරුම් ගන්න මොහොතේ දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේට ඔබව විශේෂයි. අපි පෙරලා ගත්තොත් ජෙරමියා පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයට ඒ ස්ථානයේ කියනවා මම නුඹ ගර්භයේ සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි. උන්වහන්සේ කියනවා ඔබව මාව උන්වහන්සේ මේ පොළොවේ ජීවත් වෙන අම්ම කෙනෙක්ගේ කුසකට එන්න කලින් උන්වහන්සේ ඔබව මාව නම කියා දැනගෙන හිටිය දෙවියන් වහන්සේ කියලා. දැන් සමාජයේ බොහෝ වෙලාවට මිනිස්සු දරුවෙක් ඉපදෙනවා කියලා දැනගත්තම තමයි එයාට නම තියන්න කල්පනා කරන්නේ නේද? උදාහරණයක් විදියට දැන් තරුණ කාලේ ගත වෙන කෙනෙක් එයාට කිසිම ෆෑ එකකුත් නැහැ. ගෑල්ලෝ මේක නැහැ කිසිම දෙයක් නැතුව එයා කල්පනා කරන්නේ නැහැ එයාගේ දරුවට දාන්න නම මොකද්ද කියලා. නමුත් කෙනෙක් විවාහ වෙලා ඔවුන් ඒ ජීවත් වෙලා ඒ ජීවිත රටාවට හුරු වුණාට පස්සේ දවසක ඔවුන් මවක් විදියට මේ පොළවේ දේ දවස ආරම්භ කරන දවසේ ඉඳලා එයාලා කල්පනා කරනවා මගේ දරුවට මම මොකද්ද තියෙන නම කියලා. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. නමුත් දෙවියන් වහන්සේ ඔබට මට කියනවා මම ඔබව ගර්භයේ සාදන්න පළවෙන් නුඹ හඳුනාගෙන සිටීමේ. ඒ දෙවියන් වහන්සේ ඔබව මාව දැනගත්තේ ඔබේ මගේ අම්මා තාත්තාගේ කුසල අපි අම්මගේ කුසලේ ඉන්න කලින් ඔවුන් අපිට නම තියන්නත් කලින් උන්වහන්සේ දැනගෙන හිටියා. ඔයාගේ නම මහිම. මම දන්නවා මහිමව. උන්වහන්සේ ඔබව මාව පුද්ගලිකව දැනගෙන සිටියා. ඉතින් මේ අනන්‍යතාවය දැනගෙන සිටීම කිතුණු ජීවිතේ වැදගත්. අද කිතුණුවන් බොහෝ වෙලාවට කිතුණු ජීවිතේ එපා වෙන්නේ ඔවුන්ට තේරුමක් නැහැ දෙවියන් වහන්සේගේ හදවතේ ඔවුන් ගැන තිබෙන ආකල්පය. ඔවුන්ට ඔවුන් ගැන හරි අනන්‍යතාවයක් නැහැ. ඔවුන්ට අනන්‍යතාවයක් තියෙනවා නම් මාව කාට විශේෂ නැති වුණත් මගේ පල්ලියේ පාසලට මාව විශේෂ නැති වුණත් මගේ ගෙදර අයට මාව විශේෂ නැති වුණත් ඒ කාටත් වැඩිය මාව විශේෂ කෙනෙක් මේ පොළොවේ ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේ. ඉතින් පළවෙනි කාරණාව බැලුවා උන්වහන්සේ ඔබට මට උන්වහන්සේගේ ස්වරූපය දුන්නා. දෙවියන් වහන්සේ ඔබ මාව විශේෂයි. තුන්වෙනි අපේ අනන්‍යතාවය ඔබ මම දෙවියන් වහන්සේගේ දුවෙක් සහ පුතෙක්. මනුෂ්‍ය දෙවියන් වහන්සේ විරුද්ධව පව් කරලා මනුෂ්‍ය දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච මොහොතේ
අපි හැමෝම කීකරු කමේ දරුවන් ස්වරූපයේ ඉඳලා අපි හැමෝම උදාසේ දරුවන් බවට පත් වුණා. නමුත් යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව කරනකොටගෙන උන්වහන්සේ ඔබට මට දුන්නා උන්වහන්සේගේ දේව දරුකම. අද මේ පුරවල ඔබ කිසි කෙනෙක් අහම්බකින් වාඩිලා නැහැ. මම හිතන්නේ ඔබ දෙවියන් වහන්සේට ආදරේ හින්දා මේ ස්ථානට ආව කියලා. නෑ දෙවියන් වහන්සේ ඔබට ආදරේ නිසා උන්වහන්සේ මේ ස්ථානේ ඔබව තැබුවා. එතරම් හදවතක්, එතරම් ප්‍රේමයක්, එතරම් ඔබ ගැන හැඟීමක් දෙවියන් වහන්සේට තියෙනවා. ඉතින් සමහර ලාවට ඇයි අපි අපේ අනන්‍යතාවය ගැන දුක් වෙන්නේ? ඇයි මම දුප්පත්නේ, මට කිසි දෙයක් බෑනේ, මට කිසි හැකියාවක් නෑනේ, මාව කවුද ගණන් ගන්නේ? ඇයි මෙහෙම කියලා ඔයා ඔයාගේ හදවතට දුක් වෙන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම ඔයාට මගේ ස්වරූපය දුන්නා, ඔයා මගේ දරුවා. මේ කාට විශේෂ නැති වුණත් මට ඔයා විශේෂයි කියලා දෙවියන් වහන්සේ කියනවා. ඉතින් මේ අනන්‍යතාවය අපි තේරුම් ගන්න අවශ්‍යයි. මගේ පළවෙනි ප්‍රශ්නෙට මම දෙවියන් වහන්සේගෙන් කාලයක් ඇහුවා, ස්වාමී ඇත්තට මම කවුද? මම දන්නවා මේ පොළොවේ මම කවුද කියලා. ඒ වුණත් මට ලොකු ප්‍රශ්නයක් මම කවුද කියලා. දෙවියන් වහන්සේ මේ අනන්‍යතාවය මට දුන්නු මොහොතේ ඉඳලා මගේ ජීවිතය ක්‍රමයෙන් උන්වහන්සේ වෙනස් කරන්න පටන් ගත්තා. අද අපේ ජීවිතයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපිට අපි ගැන හරි අනන්‍යතාවයක් නැහැ. ඔබට ඔබ ගැන වටිනාකමක් නැහැ. දෙවියන් වහන්සේට තියෙන වටිනාකමක් ඔබ ගැන ඔබට නැහැ. ඔබ ගැන දැන් වෙලාවට මෙහෙම වෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් අපි දවසට අඩුම ගානේ තුන් වතාවක් අපි මේ කාරණාව මෙනෙහි කරනවා නම් මම දෙවියන් වහන්සේගේ ස්වරූපය, මම දෙවියන් වහන්සේගේ දරුවෙක්, උන්වහන්සේට මාව විශේෂයි. මේක අපිට දවසට අඩුම තරමේ තුන් පාරක්වත් මතක් වෙනවා නම් සමහරලාට ඔබේ මගේ ආත්මික ජීවිතය, ලෞකික ජීවිතයේ මේ හැමදේම මීට වැඩිය තව ස්ටෙප් එකක් උඩට යන්න තිබ්බා. ඒත් එක්කම බෙදා ගන්න කැමති දෙවෙනි කාරණාව මම දෙවියන් වහන්සේගෙන් දෙවෙනියට අහපු ප්‍රශ්නය තමයි, ඇයි මම මේ පොළවේ ජීවත් වෙන්නේ? ඇයි මම මේ පොළවේ ඉන්නේ? මම කෙනෙක්ගෙන් අහුව සවාල් කෙනෙක්ගෙන් ඇයි ඔයා මේ පොළවේ ජීවත් වෙන්නේ කියලා එක එක විදිහේ උත්තර මට එයි. කෙනෙක් කියයි ඉපදුනානේ ඉතින් මැරෙන්නත් තියෙනවා, ඔන්නෝ ඉපදිච්ච ඉඳින් ඉන්නෝ ඉතින් එහෙම ලොකු අදහසක් නැහැ ඉන්නෝ. තව කෙනෙක් කියයි ඔහෙ ඉන්නවා, මට කිසි බලාපොරොත්තුවක් නැහැ, මම ඔහෙ ඉන්නවා. කෙනෙක්ට පිළිතුරක් නැති වෙයි. ඒත් එක්කම මෙන්න මේක තමයි මං හරි ආස මේ ලස්සන උත්තරයක්. අපි පුංචි ළමයෙක්ගෙන් අහුවා, ස්වභාවයෙන් අහුවා, ඇයි දෙවියන් වහන්සේ ඔයාව මාව මේ පොළවේ තිබ්බේ කියලා ගොඩක් අය කියනවා. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, දෙවියන් වහන්සේට නමස්කාර කරන්න තමයි අපි මේ පොළවේ ඉන්නේ. ඇත්තම ඔබ මම මේ පොළවේ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නද? බයිබලයේ අපි බැලුවොත් දෙවියන් වහන්සේව නමස්කාර කරන්න කොතරම් කට්ටිය ඉන්නවද? උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔබ දෙවියන් වහන්සේ ආදම් සහ ඒව කියලා කෙනෙක් මැව්වේ නැහැ. එහෙනම් උන්වහන්සේට නමස්කාර හිමි නැද්ද? උන්වහන්සේ මහිමයේ, ගෞරවයේ, ප්‍රශංසාවේ, සර්ව පරාක්‍රම, සියලු බලධාරී, සර්ව බලධාරී, සර්ව වාසී මේ දෙවියන් වහන්සේ නෙවිද? මිනිස්සු මැව්වේ නැත්තම්? උන්වහන්සේ මිනිස්සුව මවන්න ප්‍රථමයෙන් ඒ නමස්කාරය, ඒ සියල්ල උන්වහන්සේට තිබ්බා. දේවදූත සේනාවල්, දේවදූතයන් දහස් ගණනක් උන්වහන්සේව නමස්කාර කරන්න හිටියා. පිළිතර පොත අධ්‍යයනය කරොත් ඒ කියනවා, එක එක කණ්ඩායම් ඉන්නවා වැඩි මහල්ලෝ, මේ හැමෝම එකතු වෙලා දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. එයාගේ ඔටුනු බිම දාලා දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. එච්චර අය ඉඳිති දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, ඇයි දෙවියන් වහන්සේ මිනිස්යාවත් මැව්වේ උන්වහන්සේට නමස්කාර කරන්න? මට මේක ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මම හිතුවා ස්වාමීනි මේ කිසිම දෙයක් නැති වුණා නම් බයිබලයේ කියනවා මේ මුළු මැවිල්ල දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඇයි උන්වහන්සේ බොහොම මැව්වේ? උන්වහන්සේ නමස්කාර කරන්නද? අපි බලන්න යනවා ඇත්තරම ඇයි මේ පොළවේ උන්වහන්සේ මාව තිව්වේ? ඇයි මම මේ පොළවේ ඉන්නේ යන්නේ කියලා. හොඳට තේරුම් ගන්න. නමස්කාර කළ යුතුයි. නමස්කාර කරන්න නෙවි මැව්වේ කියලා නෙවි කියන්න උත්සාහ කරන්න. ඉතින් අපි බලන්න යනවා දෙවියන් වහන්සේ මිනිස්යෙ මැවීම ගැන දෙවියන් වහන්සේ හදලා තිබ්බ හැඟීම. අපි විශ්වාස කරන අපි අදහන දෙවියන් වහන්සේ ඔබ දන්නවද? උන්වහන්සේ ආසයි ගොඩක් සම්බන්ධතා දරන්නේ.
අපි දෙවියන්වහන්සේ හරි ආසයි මිනිසුත් එක්ක එකට සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්න අදහස් බෙදා ගන්න උදාහරණයක් විදිහට ලෝකෙ මිනිස්සු එක 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 විදිය දෙවිවරු අදහනවා විශ්වාස කරනවා ඉතින් මිනිස්සෙක්ට ඕන වුණොත් මේ දෙවි කෙනෙක් ගාවට යන්න ඒ අය ඒ දෙවියන්ට අදාළ ප්‍රාදේශීය සීමාවක් තියෙනවා එයාල යන මේ දෙවියන් ඉන්න තැනට එයාල ගිහිල්ලා හරි අමාරුවෙන් වෙහෙසින් යුක්තව මහන්සියෙන් යුක්තව ගිහිල්ලා ඒ දෙවියන් හොයනවා කට්ටිය පිටින් බස් වලින් යනවා නමුත් ඔබ මම අදහන දෙවියන් වහන්සේව හම්බෙන්න අපි කොහෙද යන්න ඕන අපි කොහෙටද යන්න ඕන ඔබ මම අදහන දෙවියන් වහන්සේව හම්බෙන්න ඒ දෙවියන් වහන්සේව හම්බෙන්න ඔබට මම අමුතුවෙන් කොහෙවත් යන්න ඕනේ නැහැ ඔය ඉන්න ස්ථානේම උන්වහන්සේට ඔබේ හදවතේ තියෙන දේ ප්‍රකාශ කරන්න උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න හැකියාව උන්වහන්සේ ඔබට වඩ දුන්නා උන්වහන්සේ මේ පොළවේ ඔබවමව තිබ්බේ උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් දරන පිණිස උන්වහන්සේට අවශ්‍ය වුණා මනුෂ්‍යයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් දරන්න කිරේට මතකද ඒ දන් වේරේ උණු සිදුවීම බැලු උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය මතකද ඒ දන් වේරේ යම් සිදුවීමක් වුණා මෙතන කියනවා ඉක්බිති දිවා භාගයේ සිසිල් වේලේ ස්වාමී වූ දෙවියන් වහන්සේ උයනෙහි සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය එවිට මිනිසයා සහ ඔහුගේ භාර්යාව ස්වාමී වූ දෙවියන් වහන්සේ දිදීෙන් උයනේ ගස්තුරේ සැඟුණේය දැන් මේ කොටස කියනවා දෙවියන් වහන්සේ මිනිසයව මවල මිනිසයව මේ පොළවේ තිබ්බට පස්සේ උන්වහන්සේ පුරුද්දක් විදියට උන්වහන්සේ හැමදාම ආවා ආදම් සහ ඒවව හම්බ වෙන්න උන්වහන්සේ පුරුද්දක් වශයෙන් දිවා භාගයේ සිසිල් වෙලාවේ කූල් ටයිම් එකේ දෙවියන් වහන්සේ ආවා මනුෂ්‍යයෙක් එක්ක අපේ භාෂාවෙන් චැට් එකක් දාන්න කතා බහ කරන්න මනුෂ්‍යයා එක්ක උන්වහන්සේ හම්බෙන්න ආවා ඇයි උන්වහන්සේ මනුෂ්‍යයව හම්බෙන්න ආවේ උන්වහන්සේ එතරම් ප්‍රිය කරා මනුෂ්‍යයත් සමග හොඳ සම්බන්ධතාවයක් දරන්න නමුත් කී දෙනෙක් මතකද මනුෂ්‍ය දෙවියන් වහන්සේ විරුද්ධව පව් කරලා උන්වහන්සේ රකීකරු වෙච්ච මොහොතේ දෙවියන් වහන්සේ බයිබලයේ මනුෂ්‍යයෙන් අහන පළවෙනි ප්‍රශ්නය කීදෙනට මතකද උන්වහන්සේ අහනවා ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට හඬ ගැසමින් නුඹ කොහේද යේසුස් එක දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ආදම් ඔයා කොහේද ආදම් ඔයා කොහේද ඇයි දෙවියන් වහන්සේ ඇහුවේ නැත්තේ පළවෙනි ප්‍රශ්නේ විදියට ඇයි ආදම් මං කන්න එපා කිව්ව ගහෙන් කෑවේ ඇයි ආදම් ඔයා මට කී කරුණේ ඇයි ආදම් ඔයා මගේ අණ පිළිපැද්දේ නැත්තේ උන්වහන්සේ එහෙම ඇහුවේ නැහැ උන්වහන්සේ ආදම්ගෙන් ඇහුවා ආදම් ඔයා කොහේද ආදම් ඔයා කොහේද උන්වහන්සේ ඒ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි උන්වහන්සේ අවශ්‍ය වුණා ඒ සම්බන්ධතාවය දෙවියන්වහන්සේට දැනුණා ආදම් මගේ නැහැත් වුණා ඒ සම්බන්ධතාවය ආදම් කැඩුවා ඒ කාරණාව උන්වහන්සේට තේරුණා උන්වහන්සේ ඒ නිසා ඇහුවා ආදම් ඔයා කොහෙද අර උන්වහන්සේ අපේ සභාවට මෙහෙම එනවා උන්වහන්සේ මෙහෙම ඇවිල්ලා ඔබෙන් අහනවා හර්ෂ ඔයා කොහෙද මම ඔයා කොහෙද පසිදු ඔයා කොහෙද අර දෙවියන්වහන්සේ ඔබෙනුත් අහනවා ඔයා කොහෙද සමහරවිට උන්වහන්සේ අපෙන් අහදී පසිදු ඔයා කොහෙද කියලා අපි ගොඩක් දේවල් කියනවානේ සෝරි සාමිනි අද නම් වැඩ ගොඩක් තියෙනවා මට අද වැඩ ගොඩක් ගොඩ ගෙහෙලා මට ජොබ් එකට යන්න තියෙනවා ඒ වැඩ ඔක්කොමත් එක්ක අද නම් මට ඔබට වෙලාවක් දෙන්න බෑ ස්වාමිනිය අද ගෙදර රෙදි ඔක්කොම ගොඩ ගැහිලා උදේට යන්න තියෙනවා දවල්ට යන්න තියෙනවා රැහැට යන්න තියෙනවා මේ වැඩ ඔක්කොම අතරේ කොහොමද ස්වාමිනිය වාට වෙලාවක් දෙන්නේ වෙන දවසක ඉන්නම් අද දවසේ ස්වාමිනිය මම අමාරුවෙන් යන අමාරුම විශේෂ තියෙන ක්ලාස් එක තමයි තියෙන්නේ මේ ක්ලාස් එක නම් මට කට් කරන්න බෑ වෙන වෙලාවක් මම ඔයාලට දෙන්නම් ස්වාමිනිය දැන් මම මේ ටීවී එකේ බලන්නේ මම ආසම කතාව මේ වෙලාවේ තමයි මම ආසම කොටස යන්නේ දැන් යාඥා කරන්න බෑ ස්වාමිනිය වෙන වෙලාවක මම කරන්න. අද බොහෝ වෙලාවට ඔබ මම අපේ අධ්‍යාපනය නිසා
api rakia api karya bahu lata api nisa, api prema karena api nisa, memangnya guta dewal nisa, adu obat mana dewan seta win win, punci kahaya kwin karena beri bati na, samadha tawe kadi la, samadha tawe ngayat la, unan se ahan hemo bela agi dma, oya kuhed kila, mama guta bisi swami. Adik itu mana te, mekar nama, gudak, magerila. Dewi anak sebuah mau mewi, unahan setek sambandh kandaran. Bible ini banyak tenggelak iya nama. Dewi anak se David samak sidiya, Dewi anak se Moses sekehidiya, Dewi anak se Elia tekehidiya. Ewa ge api Bible ini kiyo gudak tenggelak iya nama. Dewi anak se manusia tekehidu tuan gudak tiye nama. Namun kiyen kiyan tiye ne? David, Devian Maset Kehidia. Moses, Devian Maset Kehidia. Devian Maset Unna Kehidia Gila Goda Apta Engla Diyanama. Hei, Punchi Sankhya Vattam Ea Diyanne, Manushya Devian Maset Kehidia Budayan. Kalpana Galbano Bhimage Jeevita Diya. Adha Devian Maset Kathakana Diyanama. Unna Maset Kehidia Nama. Adha Devian Maset Kehidia Nama. Adha Thamai Ubey Nethi Unu Yaaknya Jeevita Alutin Patangana Nama Davasa. Aduh, thamai obeh nanti unu devotion nega. Bible ini menehi kiri ma. Ini nanti unu samband thamai alu tim patangan unu dawas aduh thamai. Melangkadi dan dawas keeper kaling. Mama ke sabah we saudari kekka mudu erle poli kata bahagia. E kata bahagia dia amat kiu dia thamai. Malli, jiwite pudgalikar namaskarya, pudgalikar devotion nega nanti u. Kisi dia kaliya naya malli. Eka nanti u, api monawa kerat. Tapi isminisu, itu ini tamai bawa pahlawan ini dalam warden ini menurangkan ni. Itu ing mama hanya ane memu kata akan ramadat, abiyoga samalar. Unahan se samag, kuhumat ubeh magi samband tawie. Unahan se benuin kuda belawak bengkaran, kider klasik dalnya. Itu ing, markian orang tamai. Unahan se loke mewa. Unasik putra ayuwa, unasik putra dengan tarang api hamur madre kara. Eh hamadre itu medial, loko kisi dewi kene keran nanti, dia kunasik karna, obu mama thula wasik karna. Demar dewi unasik kata karan uno, mana yaaknya karan bulu, mama kita dewi. Icer unasik obat mana wasta dihila. Unasik beduin, punci belawa kaya kehidupan, wing karan netang, oya mama kucera atma artagami de. Abi kucera atma artagami de. Mana hamadewa dulu, hamadewa di la, jiwite dulu Dewi Anuhan sedar, magi bilaving, mana dia kebagaran deh. Nasa kita ram dukri na itu tapi kena. Izin, magi yang nalar deh tamai, aduh nasa balagi inno boma dia. Apa nanti un samband tawe, ubi samband tawe behimu tu edit, giri hilat iya nama, ubi Dewi Anuhan sekarang ahtera kita lupa dengen nama. Adik ini dalam pertanggan, madu unahan se boh mami pola tibbe, unahan se sama ke sambandh kami jiwitaya katakan ini se. Tunggu ni ha, awasan karena. Mereka tamai mama dewi unahan se kem very puru maha prasni. Ada dekam gak ni kek utar tibba, hamad ama dewi unahan se kem ngahua. Dewi unahan se, oya muka tu magim balapur tu ini. Mami bisa segera nabi hamad gak ni kem mereka ngahalati bonda. Dewian nasa, obat muka itu makin balap urut tu ini. Obatnya monomer itu makin ngon. Mau monomer itu keran ngon, obat win win. Mereka apa hemo ke manusia ini rosnya kelamang itu. Then, Dewian nasa, apa yang jiwitnya balap urut tu ini karena dia no, minisut tapi yang kita real balap urut dia. Nai, apa Paulnya apa yang dia balap urut tu ini no, obat makin pasta apa yang dia balap urut tu ini no. Apa mitraan, apa aluan? Oh, nu tapi ni kekaje dewal balap urut tu ya. Nu tapi eh balap urut tu ni dewal istirahat na. Gudak mahasiing itu hati tu ya na. Mereka mage mede balap urut tu ya, kita apa jangan kata mah. Ede kuhari keran orang kena hadu tu. Obat mana dia na. Nu mut, Devian mahasi muka de, ektra mage balap urut tu ini. Devian mahasi muka de, ektra mah mage balap urut tu ini. Mereka lakukan perasaan. Omah hua,
Dewa na sabahan sir mona tu magi ngono, magi jiwi teh de, magi salli de, magi vilah de, magi hakia talent de, me dewa tu sabahan sir magi ngono, mana dewa na sih ngapa prosen tu mami? Eh minne vilah ke dewa na sih wasanin, unah sih hari alang kahari dia de, mat kata agara. Apa pelanggan tu dithiye kata abe, dahwini parishede, dolah dahatunu pade. Dithiye kata abe, dahwini parishede, dolah dahatunu pade. Mesan itu yang nuansa Israel sini kita hari lasan dia kira. Itu kira? Itu ni Israel. Nube Dewi Bu Swami nuansa itu bayar imat, unuansa ke silu margal hasiri imat, unuansa itu prema kiri imat. Nube Dewi Bu Swami nuansa itu nube mulu siti inde, nube mulu atme inde serve kiri imat. Nube hapat pinse. Adema visi nube tanah kerana Swami nuansa ke agnya panat peti imat misa. Nube Dewi Bu Swami nuansa. Numen ilang ne vena mukad. Dewa na saya beri lassan uttra ya dina. Dewa na saya kerana kira ma. Numen Dewi Bu Swami nuan seta. Baya vena. Dewi an nuan seta baya vena. Baya beri. Baya gana khata karadi. Baya ta ekhe karta dina ma. Mereka Dewi Anwar sendiri bayi bini kaya ni, arah punci lama hold mana kiu ama, ini bayi bini lebih. Unah sendiri obeng bagai jiwitin balaporot tuh nama, Dewi Anwar sendiri kiri, gawuruh ini biak. Swami mama ubahan sendiri ada ni sa, mama ubahan sendiri bayi. Unah sendiri balaporot tuh nama ini bayi. Udah hari ni aku jeda, obo bih thater tham bayi. Hebe obo be, syaridin semahat tila, tatradis ugora sakti mat, mih hemat deh mohar tienna. Nuh tatra iyo adra bayar. Ei bayar, mama dhanno mih bagi tatra kira. Gawur ini ya biar. Dewi anase kira nama, unase obi bagi jiwite balapurutter padamini deh tamai, unase ira gawur ini ya biar dakwaan. Dewi ni karena apa? Esane kira nama, sielu margal hasilinna. Dewi Anwar sih kewasanya kira na, Unwar sih obeng makin balapurut tuh na, Unwar sih anak kira na marga bela, obo mami ayah kira Dewi Anwar sih balapurut tuh na. Dewi Anwar sih amdaya kerana kira na, obo mami kerana swami ni. Dewi Anwar sih amdaya kerana nepa kira na, hari mami nukeri na swami ni. Mere, Unwar sih obeng makin balapurut tuh na. Tungguin deh istana kira na, mulu atmen, mulu shaktiin, mulu budhiin. Unah sih ada prema kerana lo, mekarana aku dah kelihat. Atter mami Dewi Anah sih prema kerana lo. Thaman kenghan, atter mami Dewi Anah sih ada diri de. Atter mami Dewi Anah sih ada garub je dah kerana lo. Samalada mami Dewi Anah sih ada di bawah pasrah bi. Hah? Pasrah kita tu deh nama yang di church kita beli ni kira? Hari ni nama yang di beli ni. Samalada kita Dewa na sih namaskar kerana ini na bela apa perbincangan kita. Unah sih mar samawa dina mani. Mamu unah sih samawa ini kira kibul ilai mana? Unah sih mar samawa dina mani. Pastu nama yang ini kuat mami anama. Hebe Dewi na sih namaskar kerana mar samawa dina bela ini le. Mami atulu, mami kata kerana. Jiwite me puji doa hari agate. Obo mami Dewi na sih ada ini. Unah sih wacanie unah sih kerana kira ma. Obo mara ada ini nama obo sabu ini mage sabat raksa kerjitui. Aduh, orang kaya ini lah sabda raksasa kan nama. Hemom, dewa ini ibarat mana kali minari bahagia di istana dia. Hebat, ekin kian naya bah dewa nasir sabda raksasa kerana kira. Dewa nasir prema kerana, unasir marga lah sirin. Unasir kian nama hati ini pada mulu hati betin, unasir serve kerana. Kisah dia me, dawal dewa me di. Abi kata kira, ikan kurusak, me kurusi kata kira tu deh tamai me, makan ahi saran manggal lagi. Istana, kira nama Yesus Swansi, galbaajan orang tu, watur puruan kira. Dah udah hari ni aku kira, me baajan ni mana watur puruan kira uot, mana pulua me kira watur puruan, mana pulua me kira watur, macam apa puruan, mana puruan kira ni kira, mayon mana me boleh teri dia kira nama, pasi tu me kira watur puruan kira, ada. Waktu lekap puruan yang negu bot, mami ek metenda puruai. Padahal waktu puruan yang negu, mami kaya matam bahagia puruan yang awa. Tapi Yesus swan sedar kiat di galba ajaran waktu puruan ni kira,
මිනිස්සුක් කොම වෙහසින් යුක්තව මහන්සියෙන් යුක්තව ගල් භාජන වලට වතුර පෙරෙව්වා. බයිබලයේ අකුරු දෙක අස්සම වචනයක් තියෙනවා. ඒ වචනේ එතන කියනවා ඔව්හු ඒවායේ කට දක්වා පෙරෙව්වා කියලා. මම කල්පනා කරා ඔවුන් ඒවා පෙරෙව්වා කියලා දාන්න නැතුව ඇයි දෙවියන් වහන්සේ වචනෙට එකතු කරේ ඔවුන් ඒකේ කට දක්වා පෙරෙව්වා කියලා. මේ කල්පනා කරා. දෙවියන් වහන්සේ මට කිව්ව දේ තමයි යේසුස් වහන්සේ ඔවුන්ට කරන්න කියපු දේ ඔවුන්ට කරන්න පුළුවන් උපරිමයෙන් ඔවුන් කරා. ඔවුන්ට බාහිර පුරවන්න තිබ්බා. හතර එකක් පුරවලා යන්න තිබ්බා. නමුත් ඔව් ඒවා කට දක්වා පෙරෙව්වා. අද ඔබේ මගේ සේවයත් ඒ වගේ. යේසුස් වහන්සේ අපේ සේවය අපි කැඳවලා තියෙනවා. අපි සේවය කරන ස්වභාවයේ මේ හැමදේම ඔබට පුළුවන් බාහිර කරන්න. ඔබ කැඳවපු සේවය ඔබට බාහිර කරන්න පුළුවන්. ඔහේ සේවය කරන්න පුළුවන්. නමුත් අපේ ජීවිතෙන් අපි උත්සාහ කරන අවශ්‍ය නිරන්තරයෙන් උන්වහන්සේ වෙනුවෙන් කරන සේවයේදී උපරිමයෙන් කරන්න. උන්වහන්සේ බලාපොරොත්තු වෙන උපරිමයෙන් උන්වහන්සේ වෙනුවෙන් සේවය කරන්න. අන්තිමට උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ආඥාවලට කීකරු වෙන්න. මේක තමයි අපිට ගොඩක් අමාරු දේ. දෙවියන්වහන්සේ කියන උන්වහන්සේගේ වචනයට ආඥාවලට කීකරු වෙන්න කියලා. උන්වහන්සේ බය වෙන්න, උන්වහන්සේගේ මාර්ග වල හැසිරෙන්න, උන්වහන්සේට ප්‍රේම කරන්න, මුළු හදවතින් සේවය කරන්න උන්වහන්සේගේ ආඥාවලට කීකරු වෙන්න. ඉතින් අද දවසේ අපි මේ වචනේ මුල ඉඳලා අපි සාරාංශ කරොත් අපි බැලුවා උන්වහන්සේ ඔබට අනන්‍යතාවයක් දුන්නා. දැන් ඔබ මොකක් කවුද කියන්නේ උන්වහන්සේගේ ස්වරූපය? උන්වහන්සේ ඔබට මා දීලා තියෙන උන්වහන්සේ සම්මානත් වෙන උන්වහන්සේ ඔබ මා වල තියෙනවා. මේ ලෝකේ කාට ඔබ විශේෂ නැති වුණත් දිව්‍යඥාන්සේ ඔබ විශේෂයි. උන්වහන්සේගේ දේව දරුකම පුත්‍රකමේ ආත්මය උන්වහන්සේ ඔබට මා දුන්නා. දෙවෙනි කාරණා බැලුවා ඇයි මම මේ පොළොවේ ඉන්නේ? උන්වහන්සේ මේ පොළොවේ ඔබ මාව තැබුවා උන්වහන්සේ එක්ක සම්බන්ධතාවයක් දරන්න. උන්වහන්සේත් එක්ක කාලය ගත කරන මිනිස. අවසාන කාරණා විදිහට බැලුවා දෙවියන් කතා 10 වෙනි පරිච්ඡේද 12 වෙනි 13 වෙනි පද කියන ආකාරයට දෙවියන් වහන්සේ මොකද්ද ඇත්තටම ඔබෙන් මගේ බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි හැම කෙනෙක්ම මේ වචනේ හිතේ තියාගෙන අපි හැම කෙනෙක්ම අපේ ඇස් පහගෙන අපි අපේ හිස් පහ කරගමු. දෙවියන් ඔබට ස්තුති. ඔබ වහන්සේගේ වචනය තුලින් ඔබ වහන්සේ අපිට කතා කරන නිසා ස්වාමීන් වහන්සේ දෙමුවා කඩුවක වඩා තියුණේ ඒ වැට මිදුළු පස්සාර කරගෙන අපේ ජීවිතවලට කතා කරනවා. ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයට කතා කරනවා. ඔබ ස්තුති. ඔබ මට දුන් අනන්‍යතාවය නිසා, ඔබ මට දුන් වටිනාකම නිසා ස්තුති. ස්වාමීන් වහන්සේ අද අපි ඉගෙන ගත්ත ආකාරයට අපේ ජීවිතේ සමහරවිට අපි ඔබ වහන්සේගේ සම්බන්ධතාවයෙන් ඈත් වෙලා ඉන්න පියාණනි. අපි ගොඩක් කාර්යබහුල වෙලාද අපිට ඔබ වහන්සේ සමඟ ගත කරන්න වෙලාවක් නැති තරම් අපි කාර්යබහුල වෙලා. උන්වහන්සේ කියන ස්වාමීන් වහන්සේට උදව් කරන්න මගේ නැති වුණු යාඥා ජීවිතය මටයි පටන් ගන්න ඕන. ඔබ වහන්සේ සමඟ නැති වුණු බයිබලයේ කියවීම මෙනෙහි කිරීමේ කාලය මට නැවතත් පටන් ගන්න ඕන ස්වාමීන් වහන්සේ. මට උදව් කරන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතේ බලාපොරොත්තු වන කාරණා අපි ඉෂ්ට කරමු. උන්වහන්සේ කිව්ව දෙවියන්වහන්සේ බය වෙන්න, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්න, උන්වහන්සේට ප්‍රේම කරන්න, මුළු හදවතින් කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ කරන සේවය උන්වහන්සේට කරන්න, උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්න. පෙර ඔබට ස්තුති. ඔබ වහන්සේගේ වචනයෙන් ප්‍රේමයෙන් මටත් සසබල හැම කෙනෙක්ටම කතා කරමු නිසා දෙවිඳුනි අපි ඔබ වහන්සේට යටත් වෙනවා. අපි පිබාර වෙනවා. ඔබ වහන්සේ අපිට දවසේ කතා කළ ආකාරයට අපේ ජීවිතවල තිබෙන හැම දුර්වලකමක් අපේ ජීවිතේ ඉවත් කරන්න ස්වාමීනි. මෙන්න අපි හැම කෙනෙක් ඔබ වහන්සේට බාර වෙනවා, යටත් වෙනවා. සුසුදාන මිනිසුදි ඔබ වහන්සේ කරුණාව නිසා ඔබ යම් කෙනෙක්ගේ හදවත ස්පර්ශ කරද සියලු ගෞරවය ඔබ වහන්සේට. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි, අපි ඉන්න ආකාරයෙන්ම නැගිට අපි අවසාන දිග ගීතිකාව යාඥා කරනවා. මේ ගීතිකාව ගායනා කරන මොහොතේදී ඔබට පුළුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙන්නා වූ ත්‍ෘති පඬුරු උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. අපි අවසාන දිග ගීතිකාව වෙනුවෙන් ගායනා කරමු. යටත් කරම් සෑමදේම යේසුස් හිමිට පෙම්වත්. Thank you.
Swamini, ungi mulu hadavatin obohansage rajya venuvin dunna ume panduru walata
ubahansya ashirwad karana swamini onge death ubahansya ashirwad karana swamini onge rakiya walata onge mudali pena margayata ubahansya ashirwad karana swamini piyana ubahansayata thunwita piyana manushyata kisi vitakath nathi wenna swamini onte ewata wada wadiyen labenawa swamini e ashirwadaya me hama kenekthama ubahansya addakinta karunawa laba denna ubisudhi me hama deyak nisama swamini sampurna meheya ubahansayage hassayata bahara karanawa Yatat karna swamini. Adalah sehingga beri unke ne kinnada swamini. Api visheshe mo unke ne akna karna. Laban sati un me isane inna api balapurutu enama. Ubahansi ashirwad karna. Menna swamini bersiala barai. Yesus swansi gutumun amin. Amin. See you.